ශ්‍රීනත් මහත්මයා නීතිඥ සංගමය බා ඇසෝසියේෂන් එක ශ්‍රී ලංකාවේ ලෝක ලංකාවේ තියෙන මම හිතන්නේ වෘත්තිකයන්ගේ විශාලම සංවිධානය වැඩිම වෘත්තිකයන් පිරිසක් සංවිධානය ඕන් යෝජනාවක් ඉදිරිපත් කළ තිබෙනවා යෝජනා 13ක් ක්‍රියාත්මක කරන නිසා ජනාධිපතිවරයා ඒ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දක්වා තිබෙන ප්‍රතිචාරයේ නිල වශයෙන් අපි හරියට දන්නේ නැති වුණත් මා අද මේට පැය භාගයකට කලින් හමු වුණා ඕමල්පේ සෝභිත හාමුදුරන් වහන්සේව තවත් සම්මුඛ සාකච්ඡාවකට උන්වහන්සේ කිව්වා මම සජිත් ප්‍රේමදාස මහත්තයතු කණ්ඩායම හමු වුණා ජනාධිපතිතුමා හමු වුණා ඊට අමතරව අග්‍රාමාත්‍යවරයාට මීට කලින් හම්බෙලා කිව්වද අග්‍රාමාත්‍යවරයා ගෙදර ගිහිල්ලා ඉන්නේ කියලා ශ්‍රීවත් මෙහෙම මහත්මෙන් දැන් අපිට ඉක්මනටම දේශපාලන උත්තරයක් ඕනේ ආණ්ඩුව අරාජිකයි ජනාධිපති විධායක එක තැනක ව්‍යවස්ථාදායක තව තැනක ඔබතුමාගේ දැනුමෙන් කියන්න මේ වෙලාවේ මොකක්ද සාධනීය යෝජනා මේ අර්බුදෙන් ගොඩ එන්නේ ඔබතුමා අහන්නේ මගෙන් මගේ මතය නම් මම දකින හැටියට මේ පූර්ණ අර්බුදයට විසඳුම දෙන්න පුළුවන් එක මිනිසෙක් ඉන්නවා ලංකාවේ ඒ වෙන කවුරුත් නෙමෙයි අතිගරු ජනාධිපතිතුමා මේ රටේ හරි හෝ වැරදි හෝ එතුමාගේ මේ පාලන කාලය තුළ අතිවිශාල පිරිසක් එතුමාගේ පාලනය පිළිගන්න බැරි තැනට ගිහිල්ලා තියෙනවා. එතුමා ගත්ත තීන්දුව තීරණ බොහොමයක් වැරදි. ඒ පුද්ගලයෙක් කරපු වැරද්දක් නෙමෙයි ඒක හින්දා එක පුද්ගලයෙක් තමන් වෙනුවෙන් කරගන්න වැරද්දක් නෙමෙයි ඒ නිසා මුළු රටක් අද දුක් විඳිනවා. එතුමාම ඇවිල්ලා ජනතාව ඉස්සරහා මේ මෑතදී පාපොච්චාරණයක් කළා. මං ගත්ත තීන්දුව වැරදි කියලා. ඒතකොට ඒක තුල අපි දකිනවා විවිධ තැන්වල ජනතාව විවිධ ආකාරයට විරෝධතා දක්වනවා. දැන් ඒ වගේ තත්ත්වයක් යටතේ මේකට මම දකින්න පුළුවන් පහසුම උත්තරය තමයි අතිගරු ජනාධිපතිතුමා ගෞරවනීය ලෙස තමන්ගේ තනතුරෙන් ඉල්ලා ආස් වෙලා කරගන්න කෙනෙකුට කරගන්න දීලා යන එක. එම නොකළොත් වෙන්නේ තව තවත් මේ රට ආරාජිත තත්ත්වයකට යෑමත් ඒ තුලින් මේ රටේ අතිවිශාල අසරණ වෙච්ච මිනිස්සුන්ට තව තවත් සරණක් නැති තැනකටපත් වෙලා එදා වේල කණ්ඩ නැතුව දුක් විඳින්න දරුවන්ට එක වේලක් කණ්ඩ බැරි තැනකට මේ රටපත් වෙනවා. ඉතින් ඒකෙන් ඒ විකට විසඳුම දෙන්න පුළුවන් අතිගරු ජනාධිපතිතුමාට එතුමා ඒක කළොත් ඒ කරපු සියලුම වැරදි මිනිස්සු අමතක කරලා දාලා මේ රටට එතුමට කරන්න පුළුවන් කටේ ලොකුම ශ්‍රේෂ්ඨම සේවාව ඒකයි. ඒකත් එකමට එක දෙයක් කියන්න දෙන්න. එතුමගේ වැඩිමල් සහෝදරයා පෙරේද වෙන පළමුද වෙනකන් කිව්වා එයා යන්නෙත් නෑ අගමැති දුරෙන් මගේ මල්ලි මට යන්න කියලත් නෑ කියලා. හැබැයි එහෙම කියලා දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා එතුමා ගියා. ඊයේ පත්‍රවල කියනවා ඒක මම හිතන්නේ හරි රටම ගිනිතිලා ගියා කියලා. මීට ඉස්සෙල්ලා මං හිතන්නේ අපි විවිධ අය එතුමාට කිව්වා අයින් වෙන්න කියලා. එතකොට කිව්වා මට අයින් වෙන්න ඕමනාවක් නෑ මං අයින් වෙන්නෙත් නෑ කියලා. අන්තිමේදී මට සමා වෙන මම මේ වචනේ පාවිච්චි කරනට පාවිච්චි කළ යුතු වචනයක් නෙමෙයි කුජීත වෙලා අයින් වුණා. ජනාධිපතිතුමාටත් ඒ ඉරණමම තමයි එන්නේ කියලා මම හිතනවා. ගෞරවනීය ලෙස මේ රටේ මිනිස්සුන්ට යන්තමින් යන්තමින් ආදරයක් මේ රටට යන්තමින් දුරස්ථ ආදරයක් තියෙනවා නම් එතුමාට මේ රටට කළ හැකි ඉහළම සේවාව තමයි ගෞරවනීය ලෙස අයින් වෙලා කරගන්න මිනිහෙකුට කරගන්නට උත්සාහයක් දැයි. හොඳයි මේක රටක් මේක විහිළුවක් නෙවෙයි. ඒ නිසා අපට විහිළු කරන වෙලාවක් නෙවෙයි සියලු ජන ජීවිත උපදින ඉන්න මිනිසුන්ගේ ජීවිතත් මේකට වග කියන්නේ.